ගරු ස්වාමීන් වහන්ස භාවනාවේ තිබෙන වටිනාකම කොහොමද අපි පැහැදිලි කරගන්නේ මෙහෙමයි නෝන ඒක පැහැදිලි කරගන්නේ සද්ධාව තුලින් තේරුණාද බුදුරයන් වහන්සේගේ මහපට ඇඟිල්ලේ තියෙන නියසිරට තේරුණාද මහ පොළවෙන් පස් ටිකක් අරගෙන ලෝකයාට පෙන්නලා කියනවා මහණෙනි මේ මැරෙන සත්වයින්ගෙන් සුගතිගාමි වෙන්නේ මේ නියසිරේ තියෙන පස් ප්‍රමාණයි කියලා තේරුණාද දැන් මොකක්ද මේකෙන් බුදුරයන් වහන්සේ ලෝකයාට කියන්නේ මැරෙන සත්වයින්ගෙන් සද්ධාව සකස් කරගෙන ඉන්නේ නියසිලේ තියෙන පස් ප්‍රමාණයට. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨම ධනය සද්ධාව කියලා. සද්ධාවට වඩා ශ්‍රේෂ්ඨ ධනයක් නැහැ. ඔබට සක්විති රජකම තියෙන්න පුළුවන්. සක්විති රජකමටත් වඩා සද්ධාව ශ්‍රේෂ්ඨයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් නෝන මේ සද්ධාව කියන කාරණේ එසේ මෙසේ ලේසි දෙයක් වෙන්න බෑ. තේරෙනවද? එහෙනම් අපි දකින්න ඕනේ අපි ලක්ෂයකට බණ කිව්වා ඒ ලක්ෂයෙන් මේ ධර්මය අල්ලන්නේ මේ නියසිලේ තියෙන පස්මවාන්ටයි කියන කාරණේ බුදුරජාණන් වහන්සේ මේ කියන්නේ තේරෙනවද ඒසා මේක දුෂ්කර වූ කාරණයක් තේරෙනවද ඒ බුදුරජාණන් වහන්සේ එකයි කියන්නේ මෙච්චර මිනිස්සු ජීවත් වෙන ලෝකේ මෙපමණයි සුගතිගාමි වෙන්නේ කියලා අපි මේ ධර්මතාවය දකින්න ඕනේ තේරෙනවද ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේ මේ නියසිරට අරන් පෙන්නන පස් ටිකෙන් එක වැලිකටයක් වෙන්න නෝනා තේන්න ඒ දක්ෂභාවයේ ඒ අදිෂ්ඨානයේ තුලයි භාවනාව ශක්තිමත් වෙන්නේ තේරුණාද භාවනාව ශක්තිමත් වෙන්නේ ඒ අදිෂ්ඨානය නැති තාක්කල් අපි භාවනාව දුර්වල කරගන්න ඉතින් කාටවත් දොස් කියන්න බෑ මොකද බුදුරජාණන් වහන්සේම කියනවා මෙපමණයි සුගතිගාමි වෙන්නේ කියලා මේ මම කියන කාරණයක් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එහෙනම් අපි දක්ෂ වෙන්න ඕනේ අපි ශක්තිමත් ආකාරයෙන් වීරය ඇති කර ගන්න ඕනේ මේ බුදුරයන් වහන්සේ දේශනා කරන මේ බලවත් අනුතුරු හැඟවීම නුවණින් මෙනෙහි කරලා නිහතමානී භාවය ඇති කරලා අපේ තියෙන සද්ධාවේ දුර්වලතාවය හඳුනා ගන්න. එනිසා කෙනෙකුට භාවනාව වැඩෙන්නේ නැත්නම් සතිය සමාධිය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා නම් එයා සතිය සමාධිය ගැන නෙමෙයි හිතන්න ඕනේ. ඉන් ඉස්සරහා තියෙන සම්මා දිට්ඨිය ගැනයි හිතන්න ඕනේ. සම්මා සංකප්පයන් ගැන හිතන්න ඕනේ. මොකද මේවායේ දුර්වලතාවයන් නිසායි සතිය සමාධිය අපි තුල සකස් වෙන්නේ නැති නෝනා. තේරෙනවද? ඒ නිසා භාවනාවේ දුර්වලතාවයක් තියෙනවා නම් ඒ කියන්නේ වීරයේ දුර්වලතාවයක් තියෙනවා. වීරය දුර්වල වෙන්න එකම හේතුව සද්ධාවේ දුර්වලභාවය නිසා. බුදුරජාණන් වහන්සේ කියනවා ඔබට මේ ජීවිතයේ චතුරාර්ය සත්‍ය දකින්න ඕනේ නම් ඔබ කාරණා තුනයි වඩන්න ඕනේ කියලා. එක සද්ධාව එක සද්ධාවට දෙන්නේ බුදුරජාණන් වහන්සේ දෙක වීරය තුන හිරියෝතා එහෙනම් සද්ධාව සකස් කරගත්ත කෙනා ඊළඟට යාතුල සකස් වෙන්නේ මොකද්ද වීරය කුමක් කෙරෙහි වීරයද ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ගමන් කිරීමේ වීරය ඒ වීරයෙන් එයා ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ගමන් කරනකොට එයා තුල හිරියෝතා ලැජ්ජාව බය දෙක සකස් වෙනවා කුමක් සඳහාද නැවත සතර අපායට වැටීම කෙරෙහි ලැජ්ජාව බයි මොකද අපි තාම සෝවාන් ඵලයට පත් වෙලා නැත්නම් නැවත තිරිසන් සතෙක් නොවේ කියලා සහතිකයක් අපිට නැහැ නැවත ප්‍රේතෙක් නිරිසතෙක් අසුරෙක් නොවේ කියලා සහතිකයක් අපිට නැහැ එහෙනම් මාර්ගය තුල වීරයෙන් ගමන් ගනිද්දී අන්නේ සහතිකය අපිට ලැබෙනවා තේරුණාද මොකද යා හිරියොතප් දෙක ඇති කරගන්න එහෙනම් මුල වෙන්නේ නෝනා ශ්‍රද්ධාව තේරුණාද ඒ නිසා අපි මේ කාරණේදී දැනගන්න ඕනේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ නියසිලට ගන්න පස් ප්‍රමාණයයි සුගතිගාමි වෙන්නේ මහා පොළවේ පස් ප්‍රමාණයට දුගතියටයි යන්නේ නියසිලේ තියෙන පස් ප්‍රමාණයයි සද්ධාව සකස් කරගන්නේ මහා පොළවේ තියෙන පස් ප්‍රමාණයට අමෝලිකා සද්ධාව තුලයි ඉන්නේ බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ ඒකයි මෙතෙන්දී නිහතමානී භාවය අපිට අත්‍යවශ්‍ය වෙනවා මේ කරුණෙන් අපි පරිපූර්ණ වෙන්නේ එතෙන්දි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සද්ධාව සකස් වෙන්න නම් කාරණා තුනක් අපි ඇති කරගන්න ඕනේ කියලා පින්කම් කළා කියලා සිල්පද පහ රැක්කා කියලා දන් දුන්නා කියලා සද්ධාව සකස් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ කොතනකවත් දේශනා කළා නැහැ ඒවා අවශ්‍යයි මාර්ගයට නමුත් සද්ධාව සකස් වෙන්න නම් කාරණා තුනකින් ඔබ පරිපූර්ණ වෙන්න ඕනේ පළවෙනි කාරණේ තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රය දෙවෙනි කාරණේ තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රය තුලින් ලැබෙනා වූ සද්ධර්ම ශ්‍රවණය. තුන්වෙනි කාරණේ තමයි ශ්‍රවණය කළා වූ සද්ධර්මය
නුවණින් මෙනෙහි කිරීම තේරෙනවා දැන් මේ කාරණා තුනයි සද්ධාව ඔබට සකස් කරලා දෙන්නේ මේ කාරණා තුනෙන් ඔබ දුර්වල නම් කොච්චර පින්කම් කළත් දන් දුන්නත් සද්ධාවේ වැඩිවීමක් සිද්ධ වෙන්නේ නැහැ එහෙනම් අපි මේ ආමිෂයන් තුල ජීවත් වෙන්නේ අමෝලිකා සද්ධාව වැඩිමින් අපි තුල තේරෙනවා එනිසා භාවනාවේ දුර්වලතාවයක් තියෙනවා නම් එයා භාවනාව ගැන නෙමෙයි හිතන්න ඕනේ සද්ධාව පිළිබඳව හිතන්න එතන දුර්වලතාවයක් තියෙන නිසායි ඉන් පල්ලෙහා මාර්ගයන් සකස් වෙන්නේ නැත්තේ කොතනදිවත් භාවනාව දුර්වල වෙනවායි කියන කාරණෙන් ගැටි ගැටි ඉන්න යන්න එපා සද්ධාව සකස් කරගන්න සද්ධාවයි සංසාර බය මතු කළ දෙන්නේ මේ සංසාර බයමයි භාවනාවට අවශ්‍ය පරිසරය සකස් කළ දෙන්නේ ඔබ තුල තාම සංසාරය කෙරෙහි බියක් සකස් වෙලා නැත්නම් ඒ කියන්නේ සද්ධාවේ දුර්වලතාවය නිසා එහෙමනම් කොතැනකදීවත් භාවනාවෙන් සාර්ථක ප්‍රතිඵලයක් ලබා ගන්න බැහැ තේරුණාද ඒ නිසා මූලික කාරණය සද්ධාවයි ඒ නිසා අනිවාර්යයෙන්ම සද්ධාව කියන කාරණය ශක්තිමත් ආකාරයෙන් පෝෂණය කරන්න එතකොට වීර්ය සකස් වෙනවා ආරෂ්ඨාංගික මාර්ගය තුල